විශ්වයේආශිරාදය සුබදාමේ ප්‍රබලතම බලයක්කි. ශක්තිය ආශිරාදය මක දරු හැම්දිනාටම ලැබේවා කියන මම ප්‍රාර්ථනා කරවා. අද මම කතා කරන්නේ ඕව තිංකර්සට. සෞභාගී රන්දුරතුව වැඩමුළුවේදී මට බොහෝ ඕව තිංකර්ස්ට මුදගහිලතේ. ඒ වගේම සමහර දවසට දිග පරිවිදලියවෙ ගොඩාක් ලොකු ගැටලුවල තමන් ඉන්න බව කියමින් තමන්ගේ හිතේ තියෙන හැමදේම මා වෙතට ලියලා හිත නිදහස් කරගන්න උත්සාහ කරන ඕවර්තින්කර්ස්ලා මම දැකලා තියෙනවා. පිරිමි දරුවොත්, ගැහැණු දරුවොත් දෙපාර්ශ්ව මේ විදියට බොහෝ විට තමන්ගේ ජීවිතයේ විවිධාකාර හැලහැප්පීම් පිළිබඳව පේජකට ලියා එමු. ඉතින් ගොඩාක් වෙලාවට මැදියම් රැයේ තමයි මම දරුවන් මොනවද ලියලා තියෙන්නේ කියලා බලන්නේ. ඒ වෙලාවට මම දැක්කොත් දරුවෙක් දීර්ඝ ලිපියක් මා වෙතට ලියා එමලා තියෙනවා. මං ඒකට පිළිතුරු ලියනවා. හැබැයි මම සහායකා දරුවන්ට කියලා තියෙන්නේ කිසිම ගැටලුවක් මා වෙතට යොමු කරන්න එපා කියලා. හේතුව තමයි මම සාමාන්‍ය විදියට ජීවත් වෙද්දී කිසිම ගැටලුවක් මා වෙතට යොමු කරනවට සතුටුද. එහෙම කරොත් මගේ සමාධිගත වීම වලට බාධාවන් වෙන්න වෙන නිසායි මම එහෙම කියන්නේ. සෞභාග්‍ය රන්දරටෝ වැඩමුළුවේදී මම සමාධිගත වෙලා ඉන්නේ. ඒ වෙලාවට මම දරුවන්ගේ ගැටලු සියල්ල බහනවා. ඒවත් අහන්නට අවශ්‍ය වෙන විදියට ෂේල් කරන හැමතේම සකස් කරගෙනයි ඒ කටයුතු සිදු කරන්නේ. සෞභාග්‍ය රන්දරටෝ වැඩමුළුවේදී දරුවන්ගේ ගැටලු සියල්ල බහලා ඒවට අවශ්‍ය විදියට කොහොමද තමන්ව නිවැරදිව කළමනාකරණය කරගන්නේ, තමන්ගේ ගැටලු කොහොමද හරි විදියට නියාමනය කරගන්නේ කියලා කියයි. ඒ වගේම දැන් මන් දරුවන්ට මැජික් පොත් පහක් ලබා දෙලා තියෙනවා. මේ මැජික් පොත් පහ හරහා විශේෂයෙන්ම රන්සල්ලි පාසල, රන්සල්ලි පාඩම්, ඊළඟට මව්වත්කම්, ඊළඟට ජූනි රෝස, ඒ වගේම හිරුවෙලියෙන් පිබිදුණු රොබ රෝසියා බලා මේ මැජික් පොත් පහ ඇතුලේ බොහෝ ඕවර් තින්කර්ස්ලාට තමන්ගේ ජීවිතය නිවැරදිව කළමනාකරණය කරගන්න හැටි, ඒ වගේම සමාජය සමග කටයුතු කරද්දී තමන්ගේ භාවයේ නිවැරදිව තියාගෙන සමාජයේ ගින ඍණාත්මක දේවල් වලට හරි විදියට මුහුණ දෙන හැටි, භාව චිකිත්සකය තුළ බලගැන්වීම් ලබා ගන්න හැටි, මේ සියලු දේ කියා දෙලා තියෙනවා. ඉතින් දැන් රන්සල්ලි පාඩම් මැජික් පොත කියවන දරුවෝ දන්නවා කොයි තරම් අපේ මේ මූල්‍ය ශක්තිය, එහෙම නැත්නම් සෞභාග්‍ය ශක්තියෙන් අපි බලගැන්වෙනවා කියන්නේ නිකම්ම අපි මුදල් තමන් වෙතට ලැබෙනවා කියලා මැනිෆෙස්ට් කරන එක විතරක් නෙමෙයි. එහෙම කරොත් තමන් වෙතට මුදල් ලැබීම සිදු වුණාට ඒ මුදල් තමන් ගාව රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නම් මූල්‍ය විභවය තියෙන්නට ඕන. මූල්‍ය විභවය තමන් තුළ පවතින්නට නම් නිවැරදිව සෞභාග්‍ය ශක්තිය සමග සුසරතාවේ ඒකාකාරව තියාගන්නට ඕන. කින් මේ සුසරතාවේ ඒකාකාරව පවත්වා ගන්න බෑ පුතේ. කෙනෙක් නිරන්තරයෙන්ම ඍණාත්මක පරිසරයක් තුළ තමයි ඉන්නේ. අපි මේ සාමාන්‍ය පරිසරය කියන්නේ නිරන්තරයෙන්ම අපි ඍණ ශක්තිය සමගමයි ගැටෙන්නේ. එතකොට අපේ විභවය මූල්‍ය ශක්තිය නිරන්තරයෙන් තමන් වෙතට ආකර්ෂණය වෙන විදියට තියාගන්න බොහෝ අමාරුයි. හැම පැත්තෙන්ම බලගැන්වෙන හැම පැත්තේ එක විදියකින් නෙමේ. තමන් ඉන්න භෞතික පරිසරය හොඳින් ප්‍රබල ශක්තිය ආකර්ෂණය වෙන විදියට බලගන්වගෙන තියෙන්නට ඕන. ඒ නිසා තමයි මම දරුවන්ට කියා තියෙන්නේ මොකද අපි තියාගන්න ඕනේ තමන්ගේ ගෙවත්තේ. පුංචි ඉඩකඩක් තිබුණත් පෝච්චි වල හරි කමක් නෑ. ජීවීව නිවැරදිව ශාක හමුදාව පවත්වා ගන්නට ඕන. ඊළඟට දෙවැනි කාරණය තමයි
තමන්ගේ නිවස ඊළඟට තමන් මොනවා හරි ව්‍යාපාරයක් කරන නම් ව්‍යාපාරික ස්ථානය ප්‍රබලව දරුවන්ට මම ලබා දෙන ආශිර්වාද පොළඳුම් වටෝරුවෙන් බල ගන්නට ඕන. දැන් මේ අපි අලුත් අවුරුද්දට පිවිසෙන්නේ 2025 අලුත් අවුරුද්ද ලබන්න තව දින කීපයයි තියෙන්නේ නේද? තව දින 28ක් වගේ තමයි තියෙන්නේ මම මේ දැන් මේ 3 වෙනිදා දෙසැම්බර් 3 වෙනිදා එතකොට තව දින 28ක් වගේ තියෙන්නේ. ඉතින් මේ අලුත් අවුරුද්දට හැම දරුවෙක්ම නිවැරදිව තමන් ජීවත් වෙන වටපිටාව ප්‍රබල ශක්තියෙන් බලගන්වා ගනිමින් තමයි පිවිසෙන්නට ඕන. ඒ සඳහාම මම විශේෂ ආශිර්වාද කළදුම් වන්ටෝරුව දරුවන් වෙතට ලබා දීම සිදු කරනවා. ඒකෙන් සති දෙකක්, ඒ කියන්නේ ජනවාරි පළවෙනිදාට කලින් සති දෙකක් හෝ සතියක් හොඳට තමන්ගේ මුලින්ම දැන් මේ වෙනකොට දරුවෝ තමන්ගේ නිවෙස් පිරිසිදු කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ නිවෙස්වල තියෙන වකුළු දැල් ටික කඩලා මොනවා හරි දුර්වර්ණ වෙලා තියෙනවා නම් බිත්ති දිය සෙවල් ගැඳි වැඩිලා තියෙනවා නම් ඒවා ඒ ටික හොඳට පිරිසිදු කරලා කඩතොළු වෙච්ච තැන් තමන්ට පුළුවන් විදියට පොටි ටිකක් අරගෙන ඇවිල්ලා තමන්ට පුළුවන් පොටි ටික පොඩ්ඩක් ඇදලා පොඩ්ඩක් වැලි කඩදාසියකින් කපා ගන්න. කඩතොළු වෙලා තියෙන තැන් තියෙනවා නම් සිමෙන්ති වියකිලා තියෙන තැන් ඒ වගේ සිමෙන්ති ටිකක් දරුවන්ටම පුළුවන් දාගන්න. ඉතින් ඒ විදිහට තමන්ට අතට මුදල් තියෙන විදිහට පුංචි පුංචි රෙපෑරින් වැඩ ටික තමන්ම කරගෙන හොඳට තමන් ජීවත් වෙන පරිසරය ඉස්සෙල්ලම තමන්ගේ නිවස ලස්සනට කලෙ එළියට හොඳට පිරිසිදු කරගන්නට ඕන. ඒ පිරිසිදු කරගෙන සති දෙකක් නම් වඩාත් හොඳයි. සතියක් හරි කමක් නැහැ. හොඳට තමන්ගේ නිවස බලගන්වා ගැනීම ඒ ලබා දෙන විශේෂ ආශිර්වාද කළදුම් වටෝරුවෙන් බලගන්වා ගැනීම සිදු කරන්නට ඕන. ඉතින් දරුවන්ට අද ඉඳලා දෙසැම්බර් 15 වෙනකන් මනවුම් ලබා දෙන්නට පුළුවන් විශේෂ ආශිර්වාද කළදුම් වටෝරුව ලබා ගන්න. ඒකෙන් බලගන්වා ගනිද්දී දරුවන්ට තේරෙයි තමන්ගේ නිවසට වෙන්දට වඩා මුදල් ලැබීම ඒ කියන්නේ කවුරු හරි ආදරයට මුදල් ගෙනල්ලා දෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට අත්දකින්න ලැබෙයි තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. හිතා ගන්න බැරි විදියට තමන්ගේ වැටුප වැඩි වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි තමන්ගේ සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් වෙන්ද ගන්න වැටුපම ඉතුරු වෙනවා. වෙන වෙන භෞතික දේවල් එළවලු ටික ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ගේ මොනා හරි අපි හිතමු පන්ති වලට ගෙවන්න තියෙන ගාස්තු ගෙවන්න අවශ්‍ය නැති වෙනවා. මේ වගේ දේවල් වල තමන් ගාව මුදල් ඉතුරුම වැඩි වෙනවා. අමතර ආදායම් මාර්ග වලින් මුදල් ගලාගෙන එනවා. ඒ ළඟට තමන්ට ගොඩාක් ලොකු මානසික සුවතාවයක් ඇති වෙනවා. මේ ආශිර්වාද කොළඳුම් වටෝරුව භාවිතා කරද්දී මේ හැම දෙම දරුව අත්දකින බව දරුව සතුට පණින්ටු ඊටවල ලියලවල තියෙනවා. ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකට දරුවෝ ගිහිල්ලා බලන්න. මේ හැම වීඩියෝ එකකම පහල description box එකේ තියෙනවා ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකේ link එක. හැම දරුවෙක්ම page එකට ගිහිල්ලා පල්ලෙහාට බලන්න ආශිර්වාද කොළඳුම් වටෝරුව. මම වැඩි දරුවන්ට ඒ පිළිබඳව ඔය post එකක්වත් දාන්නේ නැති එක පාරක් ලබාගත් දරුවෝ ඒකේ වෙනස දකිනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඊළඟ වතාවෙත් භාවිතා කරන සමහර දරුවෝ මට කියලා එවනවා ඒගොල්ලන්ගේ කඩේට. එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානවලට ආශිර්වාද කොළඳුම් වටෝරුව ඇල්ලුවේ ගැටි උනොත් ඒ තරම් හොඳට ඒ ව්‍යාපාරයට අවශ්‍ය කරන ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. බිස්නස් අඩුයි කියනවා. හැබැයි ආශිර්වාද කොළඳුම් වටෝරුව භාවිතා කරනවා හිතා ගන්න බැරි විදියට. කේක් ව්‍යාපාරවලට පුංචියට කරන ව්‍යාපාරවලට පවා ලොකුවට තමන්ට ඕඩර්ස් ලැබෙන්න පටන් ගන්නවා. මුදල් ඉතුරු වෙනවා. ඉස්සර මුදල් ඉතුරු කරන්න හිතුණා දැන් මුදල් ඉතුරු කරනවා. දරුවෝ මේ විදිහට කියනවා. ඒකට හේතුව තමයි ආශිර්වාද කළදුම් වටෝරුව මගින් සිදු කරන්නේ. ඔයාලා ඉන්න ඔයාලා ගැවසෙන පරිසරයේ මේ භෞතික පරිසරයේ තියෙන ඍණ ශක්තිය සම්පූර්ණයෙන් ඉවත් කරලා එතන ප්‍රබල ශක්තියෙන් බලගන්නේ. එතකොට උගලන්ගේ මනෝභාවය නිවැරදිව ඉහළ ශක්තිය සමග සුසරතාවයට පත් වෙනවා. ඒ වගේම එතනට කවුරු හරි උගලන්ගේ පාරිභෝගිකයින් දෙනවා නම් ඒගොල්ලන්ගේ
මනෝභාවයන් ඉතාම ප්‍රබලව ඉහළ ශක්ති පරාසවලට ගමන් කරනවා. ඒගොල්ලන් දැන් අපි ඉන්න තැනකට ඍණාත්මක අය ඉනකොට එතන තියෙන වයිබ්‍රේෂන් එනර්ජි එක අඩු වෙනවා. හැබැයි අපි ඉන්න තැන හොඳට ප්‍රබල ශක්තියෙන් බලගන්නවා තියෙනකොට හැමෝම ඉන්නේ ඉහළ ශක්ති පරාසවල සුසර වෙනවා. එතකොට තමන්ගේ නිවස ආශිර්වාද කොළඳුම් වටෝරුවේ හොඳින් බලගැන්වීම සිද්ධ කරනකොට දරුවන්ට තේරේ අර ගෙදර නිවැසියන්ගේ ඉස්සර තිබුණු වඩ දබර අඩු වෙනවා. දරුවන් මේක කියලා පුංචි දරුවන්ගේ ගොඩාක් ඔය මුරන්ඩු වෙලා හිටපු පුජි දරුවන් දැන් මේ වෙනකොට හරි හොඳයි. ඒකලන්ට වැඩි තරහ යන්නේ නැහැ. අර තිබුණු මුරන්ඩු ගති ඇති වෙනවා. හේතුව තමයි නිවැරදි විහෙල ශක්ති පරාසවලින් අපි සුසරතාවය ලබා ගන්නට ඕන. ඒ වගේම දැන් ඔය ඕව තින්කර්ස්ලා දැන් මේ මම කතා කරන්නේ ඕව තින්කර්ස්ලාට. මේ පිළිබඳව කිව්වෙත් ඔගොල්ලෝ මේ පරිවේදයේ හැම දරුවෙක් ළඟටම යන්නට ඕනේ නිසා ඕව තින්කර්ස්ලාට අර ගොඩාක් හිතෙන්නේ හැමදේම ගැන හිතන්න හැමදේම ගැන කල්පනා කරන්න තියෙන්නේ ඍණාත්මක ශක්තියක් නිසා. එයාගේ වයිබ්‍රේෂනල් එනර්ජි එක අඩුයි. හැම දෙයකම හිත යොමු කරන්නේ ඒකයි. දැන් මේ මැජික් පොත් හරහා මම දරුවන්ට කියා දීලා තියෙනවා තමන්ගේ හිත පවත්ව ගන්න ඕන විදිය. දැන් මම කියුවනේ අපි ඉස්සෙල්ලම අපි ජීවත් වෙන පරිසරය හොඳට බලගන්න ඕන. එතකොට මේක කරලා ඊළඟට අපි හිත නිවැරදි වෙයි කියන්නේ අපි භාවය අපි නිවැරදි කරගන්නට. එතකොට මේ භාව චිකිත්සණය සඳහා තමයි මැජික් පොත් ටික ලියලා තියෙන්නේ. මේ පොත් ටික අරගෙන ඒක හැමදාම එක පරිච්ඡේදයක් කියවන්න. හැමදාම එක පරිච්ඡේදයක් කියවන්න. ඒක සාමාන්‍ය වැඩමුළුවක් වගේ භාව චිකිත්සන වැඩමුළුවක් වගේ තමයි දරුවන්ට ඇත්තටම ලියලා තියෙන්නේ. ඒක නිතර නිතර කියවනකොට ඒ භාවයට ඔයා සුසර වෙනවා. මේ පොතක් කියලා කිව්වට මේක වැඩමුළු වගේ. පුංචි පුංචි වැඩමුළු වර්ක්ෂොප්ස් වගේ. උගලන්ට ඒ හැම එකම දීලා තියෙන්නේ ගෲප් සරහා. ගුණාට ගිහින් එක කියවන්න පුළුවන්. ඒක කියවනකොට ඔයාගේ හිත නිවැරදි භාවයට පත් වෙනවා. එතකොට දරුවෝ ගොඩාක් කියලා එවන දෙයක් තමයි මුදල් ඉතුරු වෙනවා. රොබිනෝසියා මලක් කියවනකොට මව්වත්කම් කියවනකොට දරුවන්ට ප්‍රබල ව්‍යවසායකත්වය සඳහා බලකැන්වීම ලැබෙනවා. මව්වත්කම් කියවපු හැම දරුවෙක්ම වගේ මේ වෙනකොට පුංචි ව්‍යවසායකාවන් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ හොඳ මුදල් ඉතුරුවක් ඇති කරගෙන තියෙනවා. ඒකට මඟ පෙන්වීමක් ලැබෙනවා රන්සල්ලි පාඩම් රන්සල්ලි පාසල් හරහා. ඒ වගේම තමන්ගේ වටේ ඉන්න සමීපතම කවේ ඉන්න හැම දෙනාම පිරිසිදු ආදර ශක්තියෙන් බලගැන්වීම සිදු වෙලා තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවන් බවට පත් වෙන්නට අවශ්‍ය කරන ශක්තිය දෙනවා ජූනි රෝස හරහා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවා හොයනවා හැම දරුවෙක්ම ජූනි රෝස සහ ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න. ඒ දෙකෙන්ම ඔයගලන්ට නිවැරදි මාර්ගෝපදේශනය ලැබෙනවා භාව චිකිත්සාව සහිතව. ඉතින් මේ මැජික් පොත් කට්ටලේ අනිවාර්යෙන්ම මේ අලුත් අවුරුද්දේ පළවෙනි වැඩේ විදියට මැජික් පොත් කට්ටලේ ලබා ගැනීම තමයි දරුවෝ කරන්නට ඕන. ඒක මම විශේෂයෙන්ම මතක් කරන්නේ ඔගලගේ මුළු ජීවිතයම වෙනස් කරන්නේ ඒකෙන් උදව්ව ලැබෙනවා. ඒක ඒ සඳහාමයි මම දරුවන්ට ලියන තේදී ඔගලු කොහොමද යන්න ඕනේ. ඔගලු නිකන් මේ වාහනයක නැගලා ඔහේ හරියට හරි පාරක් දන්නේ නැතුව යනවා වගේ නෙවෙයි යන්නේ. හැබැයි හරියටම තමන් ශක්තිය හරියට මෙහෙවන්න දන්නවා. හරි විදියට මුදල් කළමනා කරන්නේ දන්නවා. භාව චිකිත්සාව නිවැරදිව දන්නවා. එතකොට ඒකෙන් තමන්ගේ භාවය නිවැරදිව හසුරවන්නේ කොහොමද? මේ සියලු දේ කෙනෙක්ට ලැබෙනවා නම් එයා දන්නවා එයාගේ ජීවිතේ කොහොමද හරියට ඉදිරියට අරගෙන යන්න ඕන කියලා. ඉතින් මේ දරුවෝ මා වෙතට එවලා තියෙන පණිවිඩ පොතේ හැම දරුවෙක්ම මේක කියවන්න කියන්නේ එකයි. මේ අලුත් අවුරුද්දේ හැම ඕව තින්ක කෙනෙක් මේ මැජික් පොත් කට්ටලේ කියවන්න ඕන. ඒ වගේම ගොඩාක් දරුවෝ විමසීම් කරලා තිබුණා අලුත් අවුරුද්දට පළවෙනි ගනුදෙනුව සිදු කරන්නට කැමතියි කියලා. තමන්ට අවශ්‍ය විදිහට ඒ දරුවන්ට මා සමග පළවෙනි ගනුදෙනුව සිදු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම හිරු වැනික් ලබා ගන්න මේ අලුත් අවුරුද්දටත් ඒ වගේම මේ නව වසර ඒ වගේම අපේ හැම සිංහලයාගේම
අලුත් අවුරුද්ද, සිංහලයේ අලුත් අවුරුද්දටත් දරුවන්ට මේ ශක්ති ගනුදෙනුව සිදු කරන්නට පුළුවන්. හිරු මැණික් ලබා දෙන අධිශක්ති හිරු මැණික් තියෙනවා. පුතා දරුව විමසීම් කරලා තිබුණා අවශ්‍ය දරුවන්ට, මොකද අධිශක්ති හිරු මැණික් හරිම දුර්ලභයි. ඉතින් ඒවා තියෙන වෙලාවට මම දරුවන්ට දෙනුත් ඒවා. අධිශක්ති හිරු මැණික් ලබාගෙන මේ අලුත් අවුරුද්දේ සෞභාග්‍යමත් භාවයෙන් ප්‍රබලව බලගැන්විලා තමන්ගේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්නට දරුවන්ට අධිශක්ති හිරු මැණික් ලබා ගන්න පුළුවන් පළවෙනි ගනුදෙනුව විදියට. ඒ වගේම අනිත් දරුවන්ට රෝස කැටපිච්චු අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙවත්ත සෝඳවත් කරන්නට රෝස කැටපිච්චු දරුවෝ ලස්සනට වගා කරගන්න, විශේෂයෙන්ම තමන්ගේ ගෙවත්තේ දකුණු දිශාවේ හැකියාව පවතිනවා නම් රෝස කැටපිච්ච වවා ගන්න එක ගොඩක් හොඳයි. උතුරු දිශාවටත් හොඳයි. ඒ කියන්නේ ගේ වටේටම රෝස කැටපිච්ච වලින් සුවඳ වෙලා තියෙනවා නම් ඒ සුවඳවත් පරිසරය තුළත් විශේෂයෙන් ඔබලගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ආකර්ෂණය කරන්න ඔවුන්ට ඒ ශක්තිමය බලපෑම ලබා දෙන්නට හොඳ උත්ප්‍රේරකයක් බවට පත් කරගන්නට හැකියාව තියෙනවා රෝස කැටපිච්ච. අවශ්‍ය දරුවන්ට මේ අලුත් අවුරුද්ද කරන පළවෙනි ගනුදෙනුව විදිහට ඒක සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම මැජික් පොත් ලබා ගන්න ඔබලගේ ජීවිතයට පුදුමාකාර ආශිර්වාදයක් වෙනවා. මට ඕන මේ අලුත් අවුරුද්දේ ඔබලගේ ජීවිතයට ශක්තිමය බලගැන්වීමක් ලබා ගන්න. එහෙම නැත්නම් නිවැරදිව ඔබලගේ ජීවිතයට ආලෝකයක් එන විදිහට මේ අලුත් අවුරුද්දේ සිදු කරන පළවෙනි ගනුදෙනුව සිදු කරන්න. ඒක බොහොම භක්තිමත්. ඒක තරහින් එහෙම නැත්නම් මොනා හරි ඍණාත්මක හැඟීම් වලින් නෙමෙයි. හරිම ආදරණීයව හරිම උද්යෝගිමත්ව තමයි හැම දරුවෙක්ම මේ පළවෙනි ගනුදෙනුව සිදු කරන්නට ඕන. විශේෂයෙන් ඒක ශක්ති ගනුදෙනුවක් නම් සෞභාග්‍ය ශක්තිය තමන් වෙතට ලබා ගන්න හිරු මැණික් බඳ ගන්නවන්නට දරුවන්ට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා කියලා දැනගන්න. ඒක දරුවන්ගේ හිතට දැනෙන්න ඕන දෙයක්. කියන්නේ මම කියලා හරියන්නේ නැහැ. තමන්ට දැන් හරි විදියට ශක්තිය තමන් තුළ පවතිනවා කියලා දැනෙනවා නම් තමයි ඒක තමන් ලබා ගන්නට ඕන. විශේෂයෙන්ම අධිශක්ති හිරු මැණික් ලබා ගන්නට පුළුවන්. ඊළඟට මැජික් පොත් කට්ටලේ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම රෝස කැටපිච්ච, දිය විපින මල් දරුවන්ට ලබා ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. උගලන්ගේ ජීවිතයට මොනවා හරි හැකියාවක් තියෙනවා. එක්කෝ මැහුම් පැත්තට කැමති දරුවන්ට සරල මැහුම් පාඨමාලාව ලබා ගන්න පුළුවන්. ඒක අධ්‍යයනය කරන්න. මොනවා හරි දෙයක් තමන් ඉගෙනගෙන තියෙනවා කියන්නේ ඒක වටිනවා. ඒ වගේම මම අන්තර්ජාලයෙන් මුදල් ලිපේ මේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව ලබා දීලා තියෙනවා. දරුවන්ට ඒක කියවන්න පුළුවන්. ඊළඟට ව්‍යවසායකයෙක් විදියට ඉස්සරහට යන විදිය ගැන ව්‍යවසායක බලාගාරය කියවනවා. මේ අලුත් අවුරුද්දේ හැම දරුවෙක්ම මොනවා හරි තමන්ට යම්කිසි මේ යන පාරට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීමක්, ඒකට බලගැන්වීමක්, ඒ තුළ තමයි තමන්ගේ ජීවිතය පටන් ගන්නට ඕනේ. දැන් ඕවතින්ක කෙනෙක්ට මේ අලුත් අවුරුද්ද තුළ කටයුතු කරද්දී ඒගොල්ලන්ට නිතරම හැමදේම ගැන හිතනවනේ. හැබැයි ඒ හැම ඍණාත්මක දෙයක්ම කියන්නේ ඒක ඍණ ශක්තිය නිසායි සිද්ධ වෙන්නේ කියලා. ඒ හැම ඍණාත්මක දෙයකින්ම ඉවත් වෙන්නට හැකියාව ලැබෙනවා. මේ මම කියා දීලා තියෙන විදියට තමන්ගේ වැඩ කටයුතු ටික සකස් කරගත්තොත්. ඒ කියන්නේ පුතේ, ඔගලන්ට මේ ඍණ ශක්තියේ බලපෑම නිසා තමයි තමන්ගේ හිත තමන්ට හීලෑන. හීලෑ නැති නිසා තමයි එක එක දේවල් වලට හිත යොමු වෙන්නේ. හැමදේම ගැන හිතන්නේ. හැබැයි මේ මැජික් පොත් කට්ටලේ හරියට කියවනකොට ඔගලන්ට තේරෙයි, අනේ මම මේ මොනවද කරලා තියෙන්නේ, මං කොහොමද මාව නිවැරදිව සකස් කරගන්නට ඕනේ කියලා ඔගලන්ටම තේරෙයි. දැන් සාමාන්‍යයෙන් දරුවන් සමහර අවස්ථාවලදී හිතලා 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 අන්තිමට ඔගලගේ ශක්තිය ඍණාත්මකව පල්ලෙහාටම අරගෙන යනවා. පල්ලෙහාටම අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කල්පනා කරලා 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 ඒගොල්ලන්ට හිතනවා මගේ මේ ජීවිතේ වැඩක් නැහැ. මේ මම මේක ගැන වැඩිපුර මේක වෙන්නේ කොහොමද, මේකෙන් ඇති වෙන ඉෆෙක්ට්ස් මොනවද කියලා කියන්නේ නැත්තේ. දැන් එහෙම කිව්වහම දැන් මේ ඕවතින්ක කෙනෙක්ට දැන් මම කිව්වේ වෙනමම ඔබලන්ට මේ දේශනය ඇතුලේ මම කිව්වේ මොකද්ද?
උගලන් කොයි විදියටද බල ගැන්වෙන්නට ඕනේ කියන ප්‍රොසීඩියක තමයි මං කියාගෙන ගියේ. මම කිව්වේ නෑ ඕවතින්ක කෙනෙක් කොයි විදියටද හිතන්නේ. ඕවතින්ක කෙනෙක්ට ඇයි මේ වගේ දෙයක් ඇති වෙන්නේ? මම කිව්වේ ශක්තිය ඍණාත්මක නිසා තමයි ඒක වෙන්නේ කියලාම විතරයි. හේතුව තමයි මං ඒක කිව්වොත් එහෙම ඒගොල්ලන්ට. දැන් මම ඕගොල්ලන්ට කිව්වොත් ඔයා මෙන්න මේ නිසා තමයි මෙහෙම කරන්න කියලා ඔයා ඒක ගැන ආයේ හිතනවා. හැබැයි දැන් ඔයා හිතන්නට ඕන ඔයාගේ ජීවිතය බලගන්නා ගන්න ක්‍රම පිළිබඳව විතරයි. එතකොට ඒ දේවල් ටික තමයි මම මගේ දරුවන්ට මේ මතක් කරේ. හැම ඕවතින්ක කෙනෙක්ම තමන්ගේ ජීවිත ලස්සනට බලගන්න ගන්නට නම් අනිවාර්යෙන්ම මේ මම කියා දෙන මේ මාර්ග උපදේශනය තුළ ඉදිරියට යා යුතුමයි. ඔගොල්ලන්ගේ ජීවිතේ නිවැරදි වෙන්නේ මෙතනින්. ඒ නිවැරදි භාවය ලබාගෙන ඔබලන්ට අනිවාර්යෙන්ම ඉදිරියට යන්න පුළුවන්. හැම දරුවෙක්ගේම ජීවිත ඇතුළේ එයාට වෙන්වෙච්ච කතාවක් තියෙනවා. එයාට ඒ වෙන්වෙච්ච කතාව තුළ එයා ඒ කතාවම මතක් කර කර ඍණාත්මක වෙනවා. හැබැයි එයාට යන්න දිග පාරක් තියෙනවා, පැහැදිලි පාරක් තියෙනවා. ඒ පැහැදිලි පාර එයා හරියට ලස්සනට විවර කරගන්නට නම් එයා යාව බල ගන්න ගන්නට ඕන. එතකොට ඒ බල ගැන්වීම ලබා දෙන්නේ මෙන්න මේ විදියටයි. මේ මම කියපු විදියට තමන්ගේ නිවස පිරිසිදු කරන්නට ඕන, නිවස බල ගන්නට ඕන. ඒ වගේම තමන් තමන්ව බල ගන්නට මැජික් පොත් කට්ටලයේ කියවන්නට ඕන. මම දීලා තියෙන, මම දරුවන්ට කියා දීලා තියෙන විශේෂයෙන් රන්නලේ ඊළඟට රන් දොරටුව මෙන්න මේ අභ්‍යාස සිදු කරන්නට ඕන. ඊට අමතරව හැම මාසෙකම ඔයගලන්ට බල ගැන්වීම ලබා ගන්නට මම නිවෙස් බල ගන්නන්නට ක්‍රමවේදය කියා දීලා තියෙනවා. ඒක හරියට සිදු කරන්නට ඕන. මේ ටික හරියට දරුවෝ සිදු කරනකොට ඔයගලන්ට තේරෙයි ඔයගලගේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. අර ඕවර් තින්කින් කියන මේ තමන්ට තියෙන පුරුද්ද නැති වෙලා යනවා. මොකද තමන් හරියටම තමන්ව ප්‍රෝග්‍රෑම් කරගෙන නිවැරදි ශක්ති පරාසය තුළ සුසරතා ලබා ගන්නකොට ඍණාත්මක පුරුදු අයින් වෙලා යනවා. තමන්ට මොනවා හරි ඍණාත්මක පුරුද්දක් තියෙද්දී තමන්ගේ භාවයේ ඍණාත්මක නිසා. එක එක ශක්ති පරාසවල ඉන්නකොට පුතේ අපිට විවිධාකාර දේවල් පිළිබඳව දැනෙන විදි වෙනස් වෙනවා. දැන් හිතන්න සමහර කෙනෙක් හරිම කලබලයි. එයාගේ ජීවිතේ හරි කලබලයි. ඒගොල්ලෝ හරි කලබලෙන් තමයි වැඩ කරන්නේ. තීරණ ගන්න කලබල වෙනවා. කත හේතුව. එයා ඉන්නේ වෙන ශක්ති පරාසයක. හැබැයි එයා නිවැරදිව එයාව ඉහළ ශක්ති පරාසවලට අරගෙන එනකොට එයාගේ මුළු මේ මුළු ආත්මයේ වැත්තම කිව්වොත් ආත්මයක් කියලා කියන්නේ එයාගේ මේ නාම රූප භාව ඊළඟට එයාගේ මේ සම්පූර්ණම ආධ්‍යාත්මිකවම පව එයා වෙනස් වෙනවා. සම්පූර්ණම ඒ මනුස්සයම වෙනස් වෙනවා. එයාගේ විදිය සම්පූර්ණ වෙනස් වෙනවා. එයා කටයුතු කරන විදිය වෙනස් වෙනවා. භාවයේ ඒකයි මේ භාව චිකිත්සාව දරුවන්ට වැදගත් වෙන්නේ. යම් දරුවෙක් ඕවතින්ක කෙනෙක් නම් මේ කීප විදියට තමන්ගේ කටයුතු ටික හදා ගන්නට ඕන. ඉතින් මම ආයේ පැහැදිලිව දරුවන්ට මතක් කරන්නට ඕන. මොකද කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් දරුවෝ විවිධ විමසීම් කරන නිසායි මම මේ මතක් කරන්නේ. ආශිර්වාද කොළඳුම් වටෝරුව, විශේෂ ආශිර්වාද කොළඳුම් වටෝරුවක් දරුවන්ට මේ අලුත් අවුරුද්දට බල ගැන්වීම සඳහා ලබා දීම සිදු කරනවා. ඒකේ පිළිවෙත් වීඩියෝ එක වෙනම ලබා දීම කරනවා. ඒට කලින් සූදානම් වෙන්න මුලින්ම තමන්ගේ ගෙවත්ත සහ ගෙදර හොඳට පිරිසිදු කරලා ඉන්න. ඊළඟට ආශිර්වාද කොළඳුම් වටෝරුවේ මේ විශේ෷ ආශිර්වාද කොළඳුම් වටෝරුව ඔගලන්ට දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ බලගැන්වීම් වලටයි ලබා දෙන්නේ. මොකද ජනවාරි මාසයේ නැවත ආශිර්වාද කොළඳුම් වටෝරුව එවන්නේ නැති නිසා දරුවෝ දෙසැම්බර් මාසයට ජනවාරි මාසයට දෙකටම අවශ්‍ය ආශිර්වාද කොළඳුම් වටෝරුව ටික ලබා ගන්නට කියලා මතක් කරනවා. ඒක එවන්නේ දෙසැම්බර් 15 වෙනිදා. එතකොට දෙසැම්බර් දරුවන්ට දෙසැම්බර් 16 වෙනිදා තමයි කුරිය සේවාවට බාර දෙන්නේ. දෙසැම්බර් 15
ඉරිදා හවස 6 වෙනකන් අවශ්‍ය දරුවන්ට ඒ ආශිර්වාද කොළ දුන්නා තෝරු ඇලවුම් ලබා දීම සිදු කරන්නට පුළුවන්. ඇලවුම් ලබා දෙන්නට ඕන පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ආශාරාජ්‍ය සිම්පල් ලයි෍ FB page එකේ link එක page එකේ inbox පරිවිඩයක් කියලා. මගේ දරුවන්ට හැකියාව තියෙනවා මේ විශේෂ ආශිර්වාද කොළ දුන්නා තෝරු පිළිබඳ විස්තර ලබාගෙන ඇලවුම් ලබා දෙන්න. ඒ වගේම ජනවාරි පළවෙනිදා මා සමග මුල්ම ගනුදෙනු සිදු කරන්නට ආශිර්වාද ලබා ගන්න බලාපොරොත්තු වෙන දරුවන් ඒ පිළිබඳව මගේ සහායිකා දරුවන්ට page එකට inbox පරිවිඩයක් කියලා දැනුම් දෙන්න. තමන්ට අවශ්‍ය දේ දැනුම් දීලා ඒ දරුවන්ට මම ඒක සිදු කරන විදිය පිළිබඳව විස්තර පත්‍රිකාව ලබා දීලා තියෙන්නේ. ඒක ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. අලුත් අවුරුද්දේ මගේ සූර්ය දරුවන් හැම දිනම මා සමග පළවෙනි ගනුදෙනුව සිදු කරනවා ආශිර්වාද ලබාගෙන. ඉතින් ඒ හැම දරුවෙක්ටම හැකියාව තියෙනවා ඒ තමන්ට අවශ්‍ය විදියට ඒ ගනුදෙනු සිදු කිරීම සිදු කරන්නට. ආශිර්වාද ලබා ගැනීම සඳහා තමන්ගේ සම්පූර්ණ නම ඒ සම්පූර්ණ නම ලබා දෙද්දී දරුවන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන. නිකන් අකුරුත් එක්කලා නම දෙන්න එපා. ඒ වගේම පලිකු බල ගන්වා ගැනීමේදී හිරුමැණික් බල ගැන්වීමේදී දරුවන්ට මේ පිළිබඳව මතක් කරන්න ඕන. විශේෂයෙන්ම දම් පලිඟු බල ගැන්වීම සිදු කරනකොට සහ කොළ පලිඟු බල ගැන්වීම සිදු කරනකොට දම් පලිඟු ලබා දෙන්න පුතේ තමන්ගේ භාවය නිවා ගන්න. පුංචි දරුවන්ට ඒ වගේම ඔය විවිධ විභාග කටයුතු සිදු කරන දරුවන්ට ඊළඟට තමන්ගේ හිත එකඟ නැති දරුවන්ට ඒ වගේම දැන් මේ ඕවර් තින්කින් තියෙන දරුවන්ට ඒ හැම දරුවෙකුටම දන් පළඟුව බලගැන්වීම සිදු කළම මේ වීම සිදු කරනවා. එතකොට ඒක ලබා ගැනීමදී ඔගොල්ලන්ගේ සම්පූර්ණ නම ලබා දෙන්නට ඕන. අර ඔගොල්ලන්ගේ වාසගම තියෙන්නේ ඒක ඉංග්‍රීසි අකුරු නැතුව හරියට වාසගමත් එක්ක නම ලබා දෙන්න. ඒ වගේම කොළ පලිඹුව පිටරට යන්නට බලාපොරොත්තු වෙන දරුවන්ට තමයි ලබා දෙන්නේ. රන් කොළ පලිඹුව ලබා දෙන්නේ පිටරට ගිහිල්ලා මුදල් ඉපයීම හරියට සිද්ධ වෙන්නේ නැති දරුවන්ට අන්න ඒ දරුවන්ට තමයි රන්කොල පලිඟු ලබා දෙන්නේ. ඒ වගේම හැම දරුවෙක්ම ඒක මම නිර්දේශ කරන්න ඕනේ නෑ හැම දරුවෙක්ටම හිරුමැණික් ලබා ගන්නට පුළුවන්. අධිශක්ති හිරුමැණික් ලබා ගන්නට මේ මොහොතේ වාසනාවන්ත වෙලා ඉන්න හැම දරුවෙක්ටම අධිශක්ති හිරුමැණික් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මේ අවුරුද්දේ ඔගොල්ලෝ හදවතින්ම තමන්ගේ හදවතටම ප්‍රබලව කියන්න තෝලි කොහොම හරි මම මැජික් පොත් කට්ටලේ කියවනවා. ඒ අනුව මගේ මූල්‍ය ස්ථාවරත්වය ලබාගෙන මම ස්වාධීන ව්‍යවසායකයෙක් විදිහට ජීවිතය ඉදිරියට අරගෙන යනවා කියන ප්‍රබල හැඟීම මුදුන්පත් කරගෙන උගුළු ඉදිරියට යන්න තෝල. ඉතින් මට මේ ටික තමයි මගේ දරුවන්ගෙන් දකින්න තෝල. ඔයා ඕවතින්ක කෙනෙක් කියලා ඔයා ඔයාටම නමක් දීලා තියෙනවා නම් ඒ නම මෙතනින් නිහාට අයින් කරගන්න. ඔයා සාමාන්‍ය කෙනෙක්, ඔයාගේ ජීවිතය ලස්සනට සකස් කරගන්න. ඔයාට පුළුවන් ඒ ඍණ ශක්තිමය, ඒ ගැටලුව, ඒ ශක්ති ගැටලුව ඉවත් කරගෙන ඔයාගේ ජීවිතය ඉදිරියට ලස්සනට අරගෙන යන්නට මම ඔයාට ශක්තිය ලබා දෙනවා වගේ පුතේ. ඔයා හරි විදිහට ඔයාව කළමනාකරණය කරගන්න. මේ වචන ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදිනාටම.